නැගෙනහිර යුක්‍රේනයේ යුද මෙහෙයුම් ඉතා සාර්ථක ලෙස කරගෙන යන බව රුසියානු වාර්ෂික අමාත්‍යාංශය අද නිවේදනය කළා. සෞඩොනෙස් ප්‍රදේශයේ සිටින යුක්‍රේන හමුදා පසුබසමින් සිටින බවද කුඩා නගර කීපයක් අත්පත් කරගත් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. මීට අමතරව හාකිව් ප්‍රදේශයේ යුද රැංක අලුත් වැඩි කරන ස්ථානයකට ප්‍රහාර එල්ල කර එය විනාශ කළ බව රුසියානු වාර්ෂික අංශ පැවසුවා. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ යුක්‍රේනයේ මිකලාවි ප්‍රදේශයට එල්ල කර මිසයිල් ප්‍රහාරකින් කලතුවක්කු 10ක් හා යුද රථ 20කට වැඩි ප්‍රමාණයක් විනාශ වූ බවයි. මීට අමතරව යුක්‍රේන හමුදාවට සහාය දක්වමින් රුසියානු හමුදාව සමග සටන් කළ ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට පත් ඇති බව රුසියානු ජාතික රූපවාහිනිය නිවේදනය කළේ ඔවුන් පෙනී සිටින වීඩියෝවක් සමගින්. මීට දින කිහිපයකට පෙර ඇමරිකානු ජනාධිපති බයිඩන් සඳහන් කළේ අතුරුදහන් වූ ඇමරිකානු පුරවැසියන් පිළිබඳ තොරතුරු නැමැති බවයි. රොයිටපුවත් සෙවට අනුව ඇමරිකානු MQ-1C ග්‍රේ ඊගල් ඩ්‍රෝන යාන හතරක් යුක්‍රේනයට ලබා දීමට කර තිබූ සැලසුම් කල්දමා තිබා වාර්තා වේ. එයට හේතු වශයෙන් සඳහන් කර ඇත්තේ ඉතා සංකීර්ණ තාක්ෂණයෙන් යුත් මෙම ඩ්‍රෝන යාන සතුරන් වෙතට පත්විය හැකි බව පසුමිනි. ජපානයේ සිප් එයා ටෝකියෝ ගුවන් සේවය ඔවුන්ගේ වෙළඳ ලෝගෝ එකවන ඉසෙඩ් අකුර ඉවත් කිරීමට යන බව එරට පුවත් සේවා වාර්තා කර සිටිනවා. රුසියානු යුද රථවල ඉසෙඩ් අකුර යොදා ඇති නිසා තම ගුවන් සේවයේ ඇති ගුවන් යානවලින් ඉසෙඩ් අකුර ඉවත් කිරීමට කටයුතු කරන බව සිප් එයා ටෝකියෝ ගුවන් සේවයේ සභාපතිවරයා පවසා ඇත. එහෙනම් මේ වගේම තවත් වෝ මැෂින්ස් වැඩසටහනකින් ලබන සතියේදී යලි හමුවෙමු.